හැමෝම සාදරයෙන් පිළිගන්නවා SL Birds Info YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මේ Gouldian finches ගැන. ඉතින් මේ කට්ටියගේ නිරෝගී කුරුල්ලෝ තෝරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ආදුනිකයෙක් විදියට ඔයා ඉන්නව නම් මේ කට්ටියගේ නිරෝගී කුරුල්ලන් දුරගන්න ගොඩක් අමාරුයි. ඉතින් ප්‍රවීණයෙකුට උනත් ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා බ්‍රීඩින් වලට හරි නැත්නම් හුරුතලයට හරි මේ කට්ටිය ගේනවා නම් මේ කට්ටිය හොඳ කුරුළු දෙන්නෙක් තෝරගන්න ඕන. නැත්නම් මේ කට්ටිය නිකරුණේ මැරිලා යන්න පුළුවන්. එතකොට ඔයගේ සල්ලි අපතේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳ කුරුල්ලෙක් තෝරගන්නේ ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. අපි වැඩිදුර කතා නැකරම පියම්පේ වීඩියෝ එකට. මෙයාලා ගණිතී සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි මේ කට්ටියගේ රේඩියම් එක. ඉතින් ඔයා ආදුනිකයෙක් විදිහට මෙයාලා හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාට ගොඩක්ම අද්දකින් නැති වෙන්න පුළුවන් මේ කට්ටිය හදා ගන්න විදිහ. ඉතින් එතකොට ඔයාට ගොඩක්ම පොඩි පැටව ගෙනල්ලා හදන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රූප පේන්නේ රේඩියම් තියෙන කුරුළු පැටියෙක්. මේ කට දෙපැත්තේ ඩොට් තුනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ කට්ටිය මාසෙක අහමාරකට විතර අඩු කුරුල්ලෝ වෙන්න පුළුවන්. නැත්තම් මේ කට්ටිය බ්‍රීඩ් කරලා ඒ කියන්නේ පැටව් බ්‍රීඩින් කේජෙන් එළියට ආපු ගමන් පැටියෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය ගෙනහිල්ලා ඔය ආදුනිකයෙක් විදිහට හදනවා නම් මේ කට්ටිය හදාගන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් දැන් රූප පේන්නේ ඔයාට රේඩියම් නැති කුරුළු පැටියෙක්. ඉතින් ඒ කියන්නේ මාස දෙකක් හෝ දෙකට වැඩි වගේ කුරුළු පැටියෙක්. ඉතින් මේ කට්ටිය ඔයා ගත්තොත් මෙයාලා හදන්න ටිකක් ලේසියි. මොකද ඔයාට අර කලින් කිව්ව කට්ටිය හදාගන්න අමාරු වෙන්න පුළුවන්. මේ කට්ටියගේ රේඩියම් නැහැ කියන්නේ මේ කට්ටිය ටිකක් ලොකු. ඒ කියන්නේ මාස දෙකට විතර වැඩි කට්ටිය. ඉතින් මෙයාලා ඔයාට ලොකු කරගෙන බ්‍රීඩින් දක්වා ගෙන යන්න පුළුවන්. නැත්නම් අය බ්‍රීඩින් නොකර නිකන් හදනවා නම් ඒ විදියටත් හදන්න පුළුවන්. මැරෙන්නේ නැහැ. ඉතින් අර පොඩි පැටව ගෙනිච්චොත් ඔයාට ලොකු කරගන්න බැරුණා. ඔයා බ්‍රීඩින් කරන්න ගෙනිච්චත් ඔයාට බ්‍රීඩින් කරන්න වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය පොඩි කාලෙදි මැරිලා යනවා. ඉතින් ඒ නිසා ඔයා ගෝල්ඩියන් පින්චස් කුරුල්ලෙක් තෝරගනිද්දී අනිවාර්යයෙන්ම මේ රේඩියම් නැති කුරුල්ලෙක් තෝරගන්න. ඉතින් ඊළඟ කාරණේ තමයි මේ කට්ටිය ඔයා දැකලා ඇති කූඩුවක් ඔයා ගන්න තැන ඒ කට්ටිය දාලා තියෙන කූඩුවේ සමහරලාට මේ කට්ටිය ඉන්න කෝට්ටෙදි මේ කට්ටිය කකුල් එහෙම උස්සන් ඉනවා. ඒ කියන්නේ මේ කට්ටිය කකුල් එක කකුලෙන් වගේ ඉන්නවා. ඉතින් එතකොට ඔයා දැකලා තියෙන සමහර කකුල් ඇද වෙලා වගේ තියෙනවා. ඉතින් ඒ කට්ටිය කකුල් කෝර වෙලා වගේ තියෙනවා. ඉතින් ඒ කට්ටියත් ගන්න හොඳ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයා ගනිද්දි එතන ඒ කුරුල්ල විකුණන එක්කෙනා ඔයාට අතට දෙනව නම් කුරුල්ලා ඔයා අරගෙන බලන්නේ යාගේ කකුල් ඇද වෙලා එහෙම තියෙද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටියේ කකුල් ඇද වෙලා නොතිබුණත් මේ කට්ටියක සමහරකට කකුල් එහෙම තුවාල වෙලා තිනවා. කූඩුවේ දැලට එහෙම සීල් එහෙම තුවාල වෙලා තිනවා. ඉතින් ඒ වගේ කට්ටියක් ගන්න එපා. මොකද ඔයා හොඳටම ට්‍රීට් කරන්න දන්න කෙනෙක් වුණත් ගෙනල්ලා සමහරලාට මේ කට්ටිය මැරිලා යන්න පුළුවන්. මොකද සමහරලාට අපි කරන ට්‍රීට් කොච්චර හොඳට කරත් මේ කට්ටිය මැරිලා යන වෙලාවල් ගොඩක්ම දුරට වැඩි. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටිය දැකලා ඇති මේ කේජ් වල ඉඳිද්දි මේ කට්ටිය පිහාට කුඹගෙන වගේ ඉන්න. ඉතින් එහෙම වෙන්නේ මේ කට්ටිය මොනවම හරි ලෙඩකින් පෙළන නිසා. ඒ කියන්නේ මේ රූපේ පේන්නේ දැන් නිරෝගී පින්චර් කෙනෙක්. ඉතින් මෙයාගේ හොඳට පිහාට ඇඟට ඇලිච්ච වගේ තියෙනවා ඇට පේනවා ඇති. ඉතින් ඒ වගේම තමයි දැන් රූපේ පේන්නේ මෙයා ලෙඩ වෙච්ච පින්චර් කෙනෙක්. ඉතින් මෙයාගේ පිහාටු ඈත් වෙලා තියෙනවා ඔයාට පේන ඇති. ඒ කියන්නේ පිහාටු ඇඟට ඇලිලා නැහැ නිකන් විසිරෙන වගේ තියෙන. ඉතින් මෙයා ලෙඩ වෙලා ඉන්නේ. මෙයා මොනවම හරි ලෙඩක් තියෙනවා මෙයාට. ඉතින් මේ වගේ කට්ටියත් ඔයා තෝරගන්න එපා. මොකද නිකම්ම මැරිලා යන්න පුළුවන් මේ කට්ටිය ගෙනාවට පස්සේ. ඒ වගේම තමයි ඔයා ගෝල්ඩියන් පින්චර්ස් කුරුළු විකුණන තැනකට ගිහින් බලද්දි ඔයා දැකලා ඇති මේ කට්ටියගේ පස්ස පිහාටු හැලිලා තියෙනවා. ඉතින් ඒකට හේතු වෙන මේ කට්ටිය මේට් වෙලා බ්‍රීඩින් කරන්න ඉදිද්දි ෆීමේල් කට්ටියක නම් පිහාටු හැලනවා. ඉතින් ඒක නම් සාමාන්‍යයි. ඒ වුණාට සමහරලාට මේල් කට්ටියගේ පස්සේ පිහාටු හැල්ල තිනවා දැකලා ඇති. ඉතින් ඒක නම් වෙන්නේ මේ කට්ටිය මොනවම හරි ලෙඩක් තියෙනකොට තමයි මේ කට්ටියගේ පස්සේ පිහාටු යන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ගෝල්ඩියන් කුරුල්ලොත් තෝරගන්න එපා. වගේම තමයි ඔයා දැකලා ඇති කූඩුවක් ළඟට ගියාට පස්සේ සාමාන්‍ය පින්චර්ස් කුරුල්ලෝ ගොඩක්ම පියාඹනවා. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටියත් ඒ වගේ කට්ටිය වගේම පියාඹනවා. ඉතින් ඔයා කූඩුව ළඟට යද්දි සමහර කුරුල්ලෝ ඉන්නවා නිකන් මුල්ලකට වගේ වෙලා පියාඹන්නේ නැතුව. නැත්තම් කෝට්ටකට වෙලා පියාඹන්නේ නැතුව වගේ ඉන්නවනම් ඒ කට්ටියත් ලෙඩ වෙන්නේ. නැත්තම් සික් වෙලා ඉන්නේ. නැත්තම් කූඩුව වෙනස් වෙච්ච නිසා මේ කට්ටිය
ඒ කූඩට පුරු වෙච්ච නිසා සමහරලාට බය වෙච්ච වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් දුරට බලපානවා මේකට. ඉතින් ඒ වුණාට ඒ වගේ කුරුල්ලොත් ගන්න එපා. මොකද අපිට හරියටම කියන්න බෑ මේ කට්ටිය කූඩුව වෙනස් වෙච්ච නිසා බය වෙලා මෙහෙම ඉන්නවද නැත්නම් මේ කට්ටිය ලෙඩක් හින්දා මෙහෙම ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම පින්චර්ස් කුරුල්ලෙක් තෝරගනිද්දි මේ වගේ කුරුල්ලොත් තෝරගන්න පෙළඹෙන්න එපා. ඒ වගේම තමයි ඔයා ගෝල්ඩන් කුරුල්ලන් ගන්න යන තැනින් ඔයාගේ අතට කුරුල්ලන් බලන්න දෙනව නම් ඔයාට මේ කට්ටිය බර බලන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි කුරුල් පැටියෙක් වුණත් සාමාන්‍ය බරක් තියෙනවනේ. කියන්නේ ඔයා බජී කෙනෙක් අතර අරගෙන තියෙනනම් ඒ බරට සමානයි ගෝල්ඩන් ෆින්චර්ස් කෙනෙක්ගේ බරත්. ඉතින් ඒ වගේ බරක් නැත්තම් මේ කට්ටියට ලැබිච්ච ෆීඩින් එක ගොඩක්ම මදි. ඉතින් ඒ කට්ටියත් ගන්න එපා. මොකද මේ කට්ටිය ෆීඩින් මදි වෙලා ඉඳලා මේ කට්ටිය ලෙඩ වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කට්ටියට ඔයා හොඳට කන්න දුන්නත් නිකම්ම මැරිලා යන්න පුළුවන් දවස් දෙක තුනකින්. ඒ වගේම තමයි මේ කට්ටියනේ බෙල්ල යට තියෙනවා මේ කට්ටිය ගොජුර කියන එක. ඉතින් ඒකේ තමයි මේ කට්ටිය ගන්න කෑම ඔක්කොම පිරෙන. ඉතින් ඒක ඔයාට අල්ලලා බලන්න පුළුවන්. ඉතින් ඒක අල්ලද්දී ඔයාට පිරෙලා නැතුව තියෙනවා මේ කට්ටියත් ගන්න එපා. මොකද ඒ කට්ටියට ෆීඩින් එක ගොඩක්ම මදි. ඉතින් ඒ වගේම තමයි මේ කට්ටියගේ බඩමැදින් තියෙනවා කටුව කියන එක. ඉතින් ඒ කටුව ඔයාට අල්ලලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ කට්ටියගේ බඩමැදින් පහළට තියෙනවා ඉරක් වගේ. ඉතින් ඒකත් හොඳට ඝනට අහු වෙනවා නම් ඒ කට්ටියත් ගන්න එපා. මොකද ඒ කට්ටියටත් ෆීඩින් එක ගොඩක්ම මදි වෙලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ හොඳ ගෝල්ඩියන් ෆින්චර්ස් කුරුල්ලෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි හොඳ නීරෝගී කුරුල්ලෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් මම කලින් කිව්ව කාරණා ඔක්කොම සැලකිල්ලට අරගෙන ඔයා හොඳ ගෝල්ඩියන් ෆින්චර්ස් කුරුල්ලෙක් තෝරගත්තොත් ඔයාගේ බ්‍රීඩින් ගොඩක්ම දුරට සක්සස් වෙනවා. ඒ වගේම තමයි මේ කට්ටිය නිකන් මැරිලා යන එකත් නවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟ වීඩියෝ එකේදී මම මේ කට්ටිය බ්‍රීඩ් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගේනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.